අපේ දිනවල දෙවනීමේ ආනන්දාංකගේ චරිතයට පණපෝබින් ඉමහත් දරාදයට පත්වන ආදරණීය රංගන ශිල්පියෙක් තමයි ධර්මප්‍රිය ඩයස් කියන්නේ. තාත්වික රංගනයෙන් අගතැන්පත් වූ ශිල්පී අන්තරසාගේ ඉදිරියේම සිද්ධ රංගන ශිල්පියේ ඔහුගේ ගී රංගන විලාසය නිසාම වේදිකා පුජිතිර සිනමා මාධ්‍ය තුළින්ම දේශයම ජය ගන්නට හැකියාව ලැබී තිබෙනවා. එවිතරක් නෙවෙයි රසික ජනතාවගේ නොබඳ ආදරයටත් ඊට ඉහළින් ලබා ගන්න ඔහුට හැකියාව තිබෙනවා. මේ වන විට ඔහු පුතුන් දිගුදෙකු සිද්ධ ආදරණීය ස්වාමි පුරුෂයෙක්. ඉතින් බොහෝ දෙනෙක් දන්න මේ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියාගේ ආදරණීය සෙවණැල්ල බඩුවන ඔහුගේ ප්‍රිය බිරිඳ බිලන්ති අපේරත්න ඔහුගේ වපුරු තොරතුරු වගේ පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි. මගේ පවුලේ ඉන්න අම්මයි තාත්තයි සහෝදරයින් දෙන්නෙකුයි පාසල් ගියේ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයට. මගේ ගම කැස්බෑව. මමයි ධර්මප්‍රියයි කසාදට ගොඩ දැන් ජීවත් වෙති කැස්බෑවේ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා මම රැකියාවක් කළා. විවාහයෙන් පස්සේ රැකියාවට සමුදීලා අභවක් ගෘහයක් විදිහට ගෙදර වැඩ බලාගෙන ඉන්නවා. ඇත්තටම මමයි ධර්මප්‍රියයි විශේෂයෙන් කියලා හමුණු දවස් නැහැ. අපි දෙන්නගෙම ගම කැස්බෑව නිසා එකම ගම් කලාතේ ජීවත්වන දෙන්නෙක් හැටියට අපි විවාහ වෙන්න කලින් අවුරුදු 10ක් විතර තිස්සේ අඳුරනවා. ඒ නිසාම අපි හමු වෙනවා. ධර්මප්‍රිය කැමැත්ත ඇහුවට පස්සේ අවුරුදු 2ක් විතර මම කල් ඇර හිටියා. ඊට පස්සේ මම කැමති වුණා. කොහොම හරි අවුරුදු 10ක කාලයක් ඇතුළත ආශ්‍රය කරලා ආදරය කළා තමයි අපි දෙන්න විවාහ වුණේ. අපි විවාහ වුණේ 2007 අවුරුද්දේ. ඒ අරමුණු ඉටු කරගත්තේ පහසු මාර්ගයකින් නෙවෙයි. විවිධ බාධක මැද තමයි අපි දෙන්න විවාහ වුණේ. විවාහ වෙලා මුලින්ම පදිච්චියට ගියේ කැස්බෑවේ තිබුණු ධර්මප්‍රියගේ ගෙදරට. විවාහයත් එක්ක අපේ වගකීම් දරන්න හුරු වුණා. දරුව දෙන්න හම්බ වුණා. කොච්චර අමාරු අවස්ථා වුණත් අපි දෙන්න එකටම හිටියා. අද අපි අපේම කියලා ගෙදරක් හදනවා කැස්බෑව ප්‍රදේශයේ. ගෙදර වැඩනම් ගොඩක්ම කෙරෙන්නේ මගේ අතින්. මොකද ධර්මප්‍රිය ගොඩක් කාර්යබහුලයි. ගෙදර ඊට දවස් වලට ඔහු මට උදව් කරනවා. අනික අපි ගෙවත් තිබු වගා කටයුතු කරලා තියෙන නිසා ගෙදරට අවශ්‍ය දේ ඒක මම ලබා ගන්නවා. ධර්මප්‍රිය ගෙදර ඊට වෙලාවට අපි ගොඩක්ම කරන්නේ හතර දෙනාම එකතු වෙලා චිත්‍රපට බලන එක. නැත්තම් අපි හතර දෙනාම එකතු වෙලා වේදිකා නාට්‍යයක් බලන්න යනවා. ඇත්තටම ධර්මප්‍රිය කියන්නේ කෙනෙක්ට උදව්වක් කළා. ඒක ලෝකෙට පේන්න මනුස්සයෙක් නෙවෙයි. ඔහු කවදාත්ම ආත්මාර්ථයෙන් වැඩ කරලත් නැහැ. වැඩ පෙඩලත් නැහැ. ඒ වගේම ධර්මප්‍රිය හය කැමති තමන් වටා සිද්ධ පිරිස සතුටින් තියාන අවශ්‍ය විදියට කතා බහ කරාද. ගෙදරට පුතාලා උනත් හරි කැමති එයාගේ කතා අහලා සතුටින් හිනා වෙන්න. කොහේ ගියත් යා බබක් හරි වීදුවක් කරලා අනිත් අයව සතුටු කරන එක තමයි කරන්නේ. අපි දෙන්නටම හෙට දවසේ බලාපොරොත්තු තමයි දරුවන් දෙදෙනාට හොඳට උගන්වලා ඕගේ හෙට දවසේ යහපත් කරන එක. අපේ ලොකු පුතා ස්වර්ණ රාවණ ඩයස් දැන් අවුරුදු 10යි. පොඩි පුතා ප්‍රවණ භාෂරට අවුරුදු 7යි. පුතාලා දෙන්නම යන්නේ පෞද්ගලික පාසල් වලට. එයාලගේ ජීවිතේ ගොඩනගලා අපි දෙන්න සතුටින් ඉන්න එක තමයි අපේ ලොකුම බලාපොරොත්තුව කියලා ඇයි කියලා තිබුණේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.